සල්ලිත්තේ ගනුදෙනු කරපුවාම ඔයාලට මේක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ අලුතෙන් ආපු කට්ටියට හරි අලුතෙන් එන්නේ ඉන්න කට්ටියට රයිට්. එහෙනම් මම ඉතින් පොඩිම තැන ඉඳලා මම ලොකුම තැනට යන්නම්. ඒ අතරදී අපි ටිකක් සල්ලිත් ගණන් කරගෙන ගණන් කරගෙන යන්. එතකොට ඔයාලට අල්ල ගන්න ලේසි රයිට්. ඔන්න ඉතින් මම පොඩිම තැන ඉඳලා යන්නම්. ඉතින් මං දා තියෙනවා මෙන්න කාසිය. මේක එළ 10 කාසියක්. මේ 10 කාසියට කියන්නේ බන් කියලා. හොඳට මතක තියාගන්න. මෙන්න මේ කාසිය වලට කියන්නේ බන් කියලා. එතන මංගව තියෙනවා තව බන් එකක් 50ක. කාසි වලට කියන්නේ බන්. රයිට්. හොඳට මතක තියාගන්න කාසි වලට කියන්නේ බන්. මේක 50ක. 50 බන් එකක් තමයි මේක. රයිට්. එතකොට මංගව තියෙනවා මෙන්න ලේ. මේක ලේ එකේ කොලයක්. මේ නැති වලට මේක ලේ එකේ කොලයක්. එකේ කොලේ ලේ කොල වලට කියන්නේ ලේ කියලා. මේ තමයි ලේ එකේ කොලයක්. එතකොට මංගව තියෙනවා 5 කොලයක්. ලේ පහේ කොලයක්. එතකොට ලේ පහේ කොලයට කියන ලෙව්. චින්ච්. චින්ච් ලේ. එතකොට මෙන්න 10 කොලයකුත් තියෙනවා සේචෙලේ. සේචෙලේ. 10 10ට කියන්නේ සේචෙලේ. එතකොට 20ට කියන්නේ 20 කොල නැහැ. 20 කොල නැහැ. 20ට කියන්නේ දෝ සේච්. 20ට කියන්නේ දෝ සේච්. 20ට කියන්නේ දෝ සේච්. එතකොට මෙන්න මං ගාව තියෙන 50 ලේ කොලයක්. 50 කොලයක්. එතකොට 50ට කියන්නේ චීන් සේජ්. 50 ලේ කොලයට කියන්නේ චීන් සේජ් කියලා. එතකොට 100ට කියන්නේ මෙන්න 100 ලේ කොලයක් තියෙනවා. 100ට කියන්නේ ඕසුත. ඕසුතද ලේ. එහෙම නැත්නම් රොන් කියලා භාවිතා කරනවා මේ සල්ලි වල. රොන් කියලාත් කියනවා ලේ කියලා කියන වැඩිපුරම ඉතින් ලෙව් කියලා තමයි භාවිතා කරන්නේ. ඉතින් මෙන්න ඕසුතද ලේ. 100ට තමයි ඕසුත කියන්නේ. 200 කොලක් තියනවා ලේ. මං ගාව 200 කොලයක් නැහැ. ඔයාලට පෙන්නන්න. එන ලේ 200ට කියන්නේ දෝසුතේ. දෝසුතේ ලේ. දෝසුතේද ලේ. දෝසුතේ ලේ කියලා තමයි කියන්නේ ලේ 200ට. ඒතකොට ලේ 300කට 3සුතේ. 100යි 200යි 300ට 3සුතේද ලේ. ඕසුත දෝසුත 3සුතේ. 3සුතේ කියන්නේ ले तुम से रापी इतनी है रापी गना कर गने हैं मैं सेल्ला माँ पे पुड़ी गाने पुड़ी गनांग में लेते लोको गनांग में डी गने गने हैं राइट इतनी मंगा डे पेन में सेल्ला माँ मैंने मैं कासे इन्हें इतना बनी बनी वाले क्या ने मारुंत मारुंत तमा किया ने मैं मारु कासे वाले में इतना मारु साल्ले वाले मारुंत उन्दर मत के तेया गाना मारुंत वाला खड़ी बड़ू गाने गिर पाँच हमारा कर वाला मारु साल्ले मुना मुना में वाला के मारुंत मारुंत के लहाई वाला के එතකොට ඔයාලට මෙන්න මේ කාසිය ඔයාලා ළඟ තියෙනවනේ. ඉතින් ඔයාලට දෙන්න පුළුවන් කොච්චරක්ද ඕනේ මරුන්ත්. ඒ කියන්නේ බනි දෝසේජ්ද බනි. බනි කියලා හයි දෝසේජ්ද බනි කිව්වොත් එහෙම මෙන්න මේ 20 කිලෝ දෝසේජ්ද බනි කියලා ඉල්ලුවොත් එහෙම මෙන්න මේ 10 කාසි දෙකක් දෙන්න ඔයාලා ගාව තිබ්බොත්. 3සේජ්ද 3සේජ් කියන්නේ 30ට 3සේජ් බනි. 3සේජ් බනි කිව්වොත් එහෙම මෙන්න මේ කාසි තුනක් ඔයාලා දෙන්න. පාත්‍රසේච් බණි. පාත්‍රසේච් කියන්නේ 40ට ලේ 40කට. පාත්‍රසේච් බණි කිව්වොත් ඔයාලට මේ කාසි හතරක් දෙන්න 40කට. පාත්‍රසේච් බණි. ඒ විදිහට රයිට්. ඉතින් මෙන්න මේ 10 මෙන්න මේ 10 බණි පහක් වෙනවා. මෙන්න මේ මම ඉස්සල්ලා පෙන්වන බණි එකක්. මෙන්න මේ බණි එකක්. හරි. මෙන්න මේ බණි දෙකක්. මෙන්න මේ 50 බණි දෙකක් වෙනවා. මෙන්න මේ එක ලේ එකක්. ඒ කියන්නේ ලේ එක කොලයක් තමා මෙන්න මේ බණි දෙකක්. ඒ කියන්නේ 50 බණි දෙකක් තමා ලේ එකේ කොලයක් වෙන්නේ. එතකොට මම කියන්නේ 10 බණි. මෙන්න මේවා 10ක්. මෙන්න මේ බණි 10ක් තමා මෙන්න මේ එක ලේ කොලයක් වෙන්නේ. එහෙම නැත්නම් ලෙව් එකක් වෙන්නේ. මෙන්න මේ බණි 10ක් එකතු වුනාම තමා මෙන්න මේ ලේ එකේ කොලයක් වෙන්නේ. ඔයාලා ඉතින් කලේට බඩු ගන්න ගියපම පොඩි පොඩි බඩු ගත්තා ගන්න ගියපම එතන ගහලා තියෙනවා ගණන් ලේ එක ලේ දෙක දෙක. එතකොට මේ උණු ලෙව් චින් සේච් කියන්නේ උණු ලෙව් චින් සේච් කිව්වොත් එහෙම මෙන්න මේ එක ලේකලෙකුයි මෙන්න මේ බණි වල ගාව මාරු සල්ලි තියෙනවා නම් මේ
පනහයි පණියකුත් නැහැ. එහෙම නැත්නම් පනහයි පණියකුත් දෙන්න පුළුවන්. ඕ උණු ලෙව් චීන් සේච් බණි කිව්වොත්. හරි වර මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. මොකද මාරු කාසි අඳුර ගන්නකොට අඳුර මතක කියන්නේ බණි. කාසි වලට කියන්නේ බණි. එහෙම නැත්නම් මාරු සල්ලි වලට කියන්නේ මරුන්ත්. මරුන් තම මාරු සල්ලි වලට කියන්නේ. ඉතින් අපි ඉගෙනගෙන යන් ඉතින් එකේ ඉඳලා මේ 100ට ගණන් අපි ගණන් කරමු. ඊට පස්සේ 100ෙන් එහාට අපි තව ටිකක් ගණන් කරගෙන යන්න රයිට් මෙන්න මම ගණන් කරගෙන යන්නම් ඔයාලට. මෙන්නන්න මෙන්න තියෙනවා මෙතන උණු ලෙව් ලේ එකක්. දොයි ලේ දේ ලේ දෙකක්. ත්‍රී ලේ ලේ තුනක්. පාතෘ ලේ ලේ හතරක්. පාතෘ ලේ කියන්නේ ලේ හතරට. මෙන්න තියෙනවා ඉතින් මං ගාව චින්ච් ලේ. ලේ පහට තමයි චින්ච් ලේ කියලා කියන්නේ. එතකොට මෙන්න තියෙනවා මෙතන ලේ 10ට. සේච ලේ. රයිට්. අපි 10ට ගණන් කරගෙන යමු. හරිද? 1 2 3 4 කියලා ඒ විදිහට ගණන් කරන එක මම 10ට ගණන් කරලා පෙන්නන්න රුමේනියා භාෂාවෙන්. ඌනු 1 2 2 3 3ට. පාත්‍රු 4ට. චින්ච් 5. සාස්සේ 6. සාප්තේ 7. ඕප් 8. නෝ 9. සේචේ 10. එතනින් එහාට අපි ගණන් කරගෙන යන් දොයිස් සෝරි මුයිස්පේ. මුයිස්පේ කියන්නේ 11. ඊට පස්සේ දොයිස්පේ 12. ත්‍රිස්පේ 13. පයිස්පේ. පයිස්පේ කියන්නේ 14ට. චීන්ස්පේ 15ට. ඔන්න ඔය දෙක මාරු කරගන්න එපා. පයිස්පේ කියන්නේ 14ට. චීන්ස්පේ කියන්නේ 15ට. චීන්ස්පේ. සයිස්පේ 16ට. සාප්තිස්පේ 17ට. ඕප්තිස්පේ 18ට. නෝස්පේ 19ට. දෝසේච් කියන්නේ 20ට. මෙන්න මේ කොළ දෙකක් එකතුනම තමයි දෝසේච් එකතු වෙන්නේ. ලේ 20ට තමයි දෝසේච් කියලා කියන්නේ. 20යි. එතන 21 22 කියලා ගණන් කරගෙන දෝසේච් 1, දෝසේච් 2, දෝසේච් 3, දෝසේච් 4, දෝසේච් චින්ච් 25යි. 25 ඉඳන් ආපහු උඩට යනකොට දෝසේස් සාසේ, දෝසේස් සාප්තේ, දෝසේස් ඕප්, දෝසේස් නෝ. 30 30ට කියන්නේ 30 කියලා. හරි එතකොට 30 නම් උඩට ගණන් කරන අර විදිහට එමන 1 2 3 කියන්නේ ඌනු 2 3 ඒ 3 ඒ වගේ තමයි ඔයාලට මතක තියාගන්න ඕන නම්බර 10. ඊට පස්සේ ඔයාලා 30 30ට කියන්නේ 30 30 ඌනු 30 2 30 4 30 චේන්ජ් 30 සාස්සේ. ඒ විදිහට ගණන් කරගෙන යන්න. ඊට පස්සේ පාත්‍රු සේච් එනවා. පාත්‍රු සේච් කියන්නේ 40. ඒකත් එහෙම උඩට ගණන් කරගෙන යන්න. ඉතින් 41 42 කියලා පාත්‍රු සේච් 1, පාත්‍රු සේච් 2, පාත්‍රු සේච් චේන්ජ්. ඒ විදිහට ගණන් කරගෙන යනකොට එනවා ඔන්න 50ට. 50ට කියන්නේ මෙන්න දිනම ගාව 50. 50ට කියන්නේ චින් සේච් කියලා. ඉතින් චින් සේච් වල ඉඳන් උඩට ගණන් කරගෙන යන්න පුළුවන් 1 2 3 කියලා අර විදිහට තමයි. චින් සේච් 1, චින් සේච් 2, චින් සේච් 3, චින් සේච් 4, චින් සේච් චේන්ජ් 55යි. චින් සේච් සාස්සේ, චින් සේච් සාප්තේ, චින් සේච් ඕප් 58යි. චින් සේච් නෝ. සයිස් සේච් 60යි. සයිස් සේච් 60යි. 60 තමයි සයිස් සේච්. සයිස් සේච් කියන්නේ 60ට. සාප්තේ සේච් කියන්නේ 70ට. ඒවල 70ට ඒවල දන්න දැන් 1 2 3 කියන්නේ උණු 2 3 කියලා මම ඉස්සෙල්ලා ගණන් කරලා දුන්නා 10ට. ඒ එතන ඉඳන් ඉතින් ඉස්සෙල්ලා දාන 71 72 71 72 කියන්නේ සාප්තේ සේච් 1, සාප්තේ සේච් 2, සාප්තේ සේච් 3. ඒ විදිහට ගණන් කරගෙන යන්න. එතකොට එනවා ඔන්න 80ට. 80ට කියන්නේ ඕප් සේච්. ඕප් සේච්. ඕප් සේච්. මතකයිනේ? 70ට කියන්නේ සාප්තේ සේච්, 80ට කියන්නේ ඕප් සේච්. එතකොට ඔන්න එනවා 90ට. නෝ සේච්. 90ට කියන්නේ නෝ සේච්. එතකොට 90 90 දැන් උඩ ගණන් කරගෙන අර විදිහට මෙයන්න. නෝ සේච් 1, නෝ සේච් 2, නෝ සේච් 3. ඒ විදිහට. ඔන්න ඉතින් ඊට පස්සේ එනවා 100ට. 100 ඉන්න මංගා 100 කොලයක් තියෙනවා මම යාලත් ඉස්සල්ලා පෙන්නවා. ඕ සුතද ලේ. ඕ සුත. 100ට කියන්නේ ඕ සුත කියලා. ඉතින් ඕ සුත ඉඳලා උඩ ගණන් කරගෙන ඕ සුත 1, ඕ සුත 2, ඕ සුත 3, ඕ සුත 4, ඕ සුත චේන්ජ්, ඕ සුත සාස්සේ, ඕ සුත සාප්තේ, ඕ සුත ඕප්, ඕ සුත නෝ, ඕ සුත සේචේ. 110යි. ඉතින් වාඩි විදිහට 110 ඉඳන්
ඉස්සරහට ගණන් කරගෙන යන්න පුළුවන්. ඉතින් ඕසුත මුයිස්පේ, ඕසුත දොයිස්පේ, ඕසුත ත්‍රිස්පේ ඒ විදියට අර මනුස්සලා විස්තර යනකම් ගණන් කරලා පෙන්නුවා වලට ඒ ටික ඒ විදියට ගණන් කර කර යන්න පුළුවන් ඉස්සරහට. ඉතින් අපි අපි ලොකු ගණන් වලට යන් එතන ඉඳලා මම දැන් ගණන් කරා 110ට ඕසුත සේචේ, ඕසුත දොසේච් 120යි, ඕසුත ත්‍රිසේච් 130යි, ඕසුත පාත්‍රසේච් 140යි, ඕසුත චින්සේච් 150යි, ඕසුත චින්සේච් 150යි, ඕසුත සයිසේච් 160යි, ඕසුත සාප්තසේච් 170යි, ඕසුත ඔප්සේච් 80යි 180යි, ඕසුත නොසේච් 190යි, දොසුත දෙලේ මෙන්න මං ගාව තියෙන දොසුත දෙලේ 200යි දොසුත දෙලේ. ඉතින් එතනින් උඩරත් ගණන් කරගෙන යන්නේ අර දෙර එකේ ඉඳන් යනවා නම් දොසුත දොසුත උණු දොසුත දොයි දොසුත ත්‍රි දොසුත පාත්‍ර දොසුත චේන්ජ් ඒ විදිහට ගණන් කරගෙන ඉස්සරහට යන්න. අර අර 12 නම්බර් 12 මතක තියාගන්න මම කියදුන්නේ උණු දොයි ත්‍රි පාත්‍ර කියලා ඒ නම්බර් 12 මතක තියාගන්න. එතනින් එහාට ඔයාලට ගණන් කරගෙන ගණන් කරගෙන යන්න පුළුවන් ඉස්සරහට. ඉතින් දොසුත දොසුත උණු දොසුත දොයි දොසුත ත්‍රි රයිට් අපි ගණන් කරගෙන තවත් ඉස්සරහට දොසුත සේචේ 110යි, දොසුත දොසේච් දොසුත දොසේච් 220යි, දොසුත ත්‍රිසේච් 230යි, දොසුත පාත්‍රසේච් 240යි, දොසුත චින්සේච් 250යි, දොසුත සයිසේච් 260යි, දොසුත සාප්තසේච් 270යි, දොසුත ඔප්සේච් 280යි, දොසුත නොසේච් 290යි, ත්‍රිසුත කියන්නේ ලේ 300කට තමයි ත්‍රිසුත දෙලේ කියන්නේ. ලේ 300 විදිහට වලට ගණන් කරගෙන යන්න පුළුවන්. ඕසුත දොසුත ත්‍රිසුත කියලා විදිහට ගණන් කරගෙන වලට යන්න පුළුවන්. මම 10ෙන් 10ට ගණන් කරගෙන පෙන්වන්නේ වලට. මම ඉස්සලා ගණන් කරා එකින් එකට වලට ඒ විදිහට වලට මුල මතක තියාගෙන විදිහට ගණන් කරගෙන යන්න පුළුවන්. මම 1000ට ගණන් කරලා පෙන්වන්නම්. 100 ඉඳලා ඕසුත 100යි, දොසුත 200යි, ත්‍රිසුත 300යි, පාර්තු සුතේ 400යි, චීන් සුතේ 500යි, සාස්සෙ සුතේ 600යි, සාප්ති සුතේ 800යි, ඔප් සුතේ 800යි, නෝ සුතේ 900යි, සේචේ මිලිවානේ කියන්නේ ලේ 1000ක්. නැත්තම් ඔමියදලේ කියලත් භාවිතා කරන ඔමියලේ කියන්නේ ලේ 1000කට, සේච මිලිවානේ කියන්නේ ලේ 1000කට. සේච මිලිවානේ කියන්නේ ලේ 1000කට. එතකොට ලේ 100ටත් කියනවා. ලේ 100ට කියන අපි ඔසුතලේ ඔන් මිලිවන් කියලා තියෙනවා. ඔන් මිලිවානේ කියලා කියනවා ලේ 100කට. එතකොට ලේ 1000ට කියන්නේ ඔමිය ලේ කියලා භාවිතා කරනවා. සේච මිලිවානේ කියලා භාවිතා කරනවා. ඉතින් ඔන්න ඉතින් මම ඔයාලට ඉතින් අද එකේ ඉඳන් කොහොමද සල්ලි ගණන් කරන්නේ, කොහොමද සල්ලි අඳුනා ගන්න, ඉතින් කොහොමද ගණන් හදා ගන්න කියලා මම ඉතින් ඔයාලට යම් සි දෙයක් ඔයාලට කියලා දුන්නා. ඉතින් ඔය ඉස්සල්ලාම කියලා දුන්න චුට්ට ඔයාලට අල්ලගෙන ඉතින් එහාට මම දන්න ඔයාලට ගණන් කරගෙන ඔයාලට සල්ලි අඳුනගෙන වැඩේ කරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් මම යම් සි දෙයක් මම හිතනවා මම ඔයාලට දුන්නා කියලා. මම හිතනවා යම් සි දෙයක් ඔයාලා ඉගෙන ගයි කියලා මේ වීඩියෝ එක බලලා. ඉතින් සල්ලි කොහොමද ගනුදෙනු කරන්න, සල්ලි කොහොමද අඳුනගන්නේ, මරුන් මාරු සල්ලි වල තමයි මරුන්ත් කියන්නේ. එතකොට මරුත් ළඟ තියාගන්න කඩේකට හරියත්. ඉතින් මම ඔයාලගෙන් අදට සමු ගන්නම්. ඉතින් හැමෝටම ජය වේවා කියන ඉතින් මගේ YouTube channel එකේ චාමර මැක්ස් වලට හැමෝටම සුබම සුබ දවසක් වේවා.